හැමෝටම ආරාධනා කරනවා නංගගේ ෆර්නැන්ඩෝස් බ්ලොග් එක subscribe කරන්න සහ මේක පුළුවන් තරම් share කරන්න. රයන් වෙන් රොයන් කියන්නේ අතේ රුපියල් 1000ක් තිබ්බොත් රුපියල් 900ක් කාට හරි උදව් කරලා රුපියල් 100ක් ගෙදර අරන් යන්න ආස කෙනෙක් සහ කෙලින් කතා කරන කෙනෙක් කාට බයත් නැ නයත් නැ සමහරලාට අපි හොඳ දේවල් කරනකොට මිනිස්සු මඩ ගන්නවා ගල් ගන්නවා ඉතින් ඒක ලෝක ස්වභාවය නංග ආයිබෝන් කියලා පිළිගන්නවා අද දවසේදීත් ෆර්නැන්ඩෝස් බ්ලොග් YouTube නාලිකාවේ ස්ටාර් ලයිෆ් විත් උෂි වැඩසටහනත් සමග අද දවසේදී අපි මේ ඇවිල්ලා ඉන්නේ කොළඹ ලස්සන සුන්දර වෙල්ලාය කසබඩ ඉතින් රටේ ජනප්‍රියතම ඔයගොල්ලෝ කවුරු තාතරය කරන තරුවක් සමග කතා කරනවා ඉතින් මම කැමති මෙහෙම අපේ කතාවට ආරම්භයක් කරන්න ලංකාවේ ටෙලිනාට්‍ය ශාස්ත්‍රය ගත්තහම ඒ ටෙලිනාට්‍ය කලාව තුළ මෙගා ටෙලිඩ්‍රාමාස් වල තියෙන්නේ වෙනමම ප්‍රේක්ෂක ප්‍රතිචාරයක්. ඒ අතරින් අපි කවුරුත් හැමදාම තාතරය කරන එක ටෙලිඩ්‍රාම එකක් තමයි නීල පබුල කියලා කියන ටෙලිඩ්‍රාම එක සිරස ටීවී ඔෆිසේ විකාශනය වුණා. ඉතින් මේ නීල පබුල ටෙලිඩ්‍රාම එකේදී කවුරුත් ආදරය කරන හැමෝගම හිත දිනාගත්ත එක් ප්‍රධාන ශාලාවක් තියෙනවා. හැම වෙලේම අභිමන් බොස අභිමන් බොස විශාක මැඩම් කිය කිය पूजा मैडम के बैन बैन एवं चरित्र विश्वसिंह चरित्र ब्रायन बैन दक्ष अग्रगा शिल्पी अल दस पीलो रायन अयर आईन रायन अयिंग मे दस रायन अच्छे వేద అవసరది కొట్టక్ నేను అపి మే వెడసటాల పటం గన్నో కొడి కేంజీకి పటం గట్టే మొగల మే వా కివ్వమ మే లస్సన సుందర పరిసరరే ఆవా కియలా ఏ కొలబ ఎత్తనమ మగే వచన కియనల వెరీ బ్యాడ్ కియన సాడ్ మొగ దన్నవ సమార రజే నిలదారి ఇన్న వాలంద మమ్ మే వారి కతావెన్ తవ ఎక గన్న మొగద మట మే వెడసటాని ఓ కరన్న మోన నిసా సమార రజే నిలదారి ఇన్న దెం బలన్ అపి మే ప్రోగ్రామ్ మే కరని వెల్ యాయలగ దెం మే వెల్ యాయకిన్ కార్ కేంద అప్రూవల్ ఎక గన్న ආගෙන්වත් නැහැ. ඒ කියන්නේ මේ වගේ දැන්වල ඕන තරම් බලු වැඩ වෙනවා. ඒවා වෙන්නේ නැහැ. අපි කැමරා එකක් අරගෙන අපි අපේ ටෙලිනාට්‍ය කෝ චිත්‍රපටියක් කෝ මේ YouTube කෙනෙක් දෙයක් කරාම මේ මිනිසුන්ට ඇනෙනවා. ඒ කියන්නේ එක්ක මුන්ට ජරාව ඕනේ. නැත්තම් මට තේරෙන්නේ නැහැ. හැබැයි මම මේ මේක තා පොඩි හොක්ක කඩන ඇත්තටම. මට එච්චරම මල පැනලා හිටියේ මේ මොකද මේ මේ කියන්නේ ඇත්තටම මේ දැන් ඔයත් ඔයත් දුර ඉඳන් ඇවිල්ලා මාව ඉන්ටර්වයුව කරන්න වැඩි ඕනේ අපි කියමුකෝ මේ බත්තර මුල්ල කාපාකියේ නෝ සිදුවීම වුණේ. එතකොට බත්තර මුල්ල කාපාකියේ කපර්ස්ලා ඇඳුම් නැතුව ඉන්නවා. ඒවා මේ ප්‍රශ්නයක් නැහැ. උන්ගෙන් ළඟට ගිහිල්ලා රුපියල් 500,000 අරගෙන යනවා. හැබැයි ඉතින් මේ YouTube කෙනෙක් ටෙලිනාට්‍ය චිත්‍රපටයක රූගත කිරීම කරවම අපි ආගේ ඉංජිනේරු මාත්‍යලින් අවසර ගන්න ඕනේ. මේක මාර රටක් මාර ආණ්ඩුවක්. ගමන් නැති බලමුකෝ ඉස්සරහට නේද මේ වගේ කියන්නේ මේ දේවල් කොච්චර මේ දවස් වල රංගන කටයුතු තියෙන කොහොමද අයියෝ රංගන කටයුතු කියනඟ මුලින්ම නීල බබළු ටෙලිනාට්‍ය කරනවා ඒක දීර්ඝ කාලීනව වෙනවා ඊට පස්සේ ෂැඩෝ කියන එකක් පටන් ගන්නවා ලබන මාසේ දෙසැම්බර් මාසේ 4 වෙනිදා ඒකත් එක චිත්‍රපට දෙකක් වෙන ආරාධනා ආරාධනා කියන චිත්‍රපට දෙකක් රූපති කිරීම යනවා තව තව දෙයකට ආරාධනා ලැබිලා තියෙනවා ගොඩක් කාර්යබහුල ජීවිතයක් කියනවා රංගන ශිල්පියෙක් කියලා. ඒ වගේම සෝෂල් වර්කර් කෙනෙක්. සමාජ සේවයට ගොඩක් කැප වෙලා හැම කෙනෙක්ම උදව් කරපු. ඇත්තටම කවුරු හරි කෙනෙක් ඇහුවොත් ඔයාගේ කවුද මේ රයන් වෙන් රොයන් කියන්නේ කියලා. කොහොමද ඒකට රයන් වෙන් රොයන් කියන්නේ අතේ රුපියල් 1000ක් තිබ්බොත් රුපියල් 900ක් කාට හරි උදව් කරලා රුපියල් 100ක් ගෙදර අරන් යන්න ආස කෙනෙක්. සහ කෙලින් කතා කරන කෙනෙක් කාට බයත් නැ නයත් නැ සමහරලාට අපි හොඳ දේවල් කරනකොට මිනිස්සු මඩ ගන්නවා ගල් ගන්නවා ඉතින් ඒක ලෝක ස්වභාවය නංග මොකද බුදුහාමුදුරන්ටත් ධර්මික බැඳගෙන කිව්වා දොර මේ බබෙක් හම්බෙන්න ඉන්නවා කියලා බුදුහාමුදුරු ගල් පෙරළුවා
ජේසුස් වහන්සේවත් නංග ඇන ගැහුවේ මේ පොරු දෙන්නෙක් එක්ක. හැබැයි ඉතින් පොරු දෙන්නෙක් එක්ක ජේසුස් වහන්සේව පුරුෂ ඇන ගැහුවට ජේසුස් වහන්සේ උත්තාන වෙනකොට ඒ පොරු දෙන්නත් උත්තාන වුණා. අඟුලි මාලත් මේ 999ක් ඇඟිලි කැපුවත් යත් රාජභාරයක් ලැබුවා. ඉතින් හොඳ කරන හැමෝටම ගල් ගන්නවා. ඉතින් රයන් කියන පුද්ගලයා මේ අපි මිනිසුන්ට පුරුදු වෙලා තියෙන නංග මේ මිනිස්සෙක් ටැටූ ගහලා මේ මගේ ස්ටයිල් එක ඉතින් මිනිස්සුන්ට කියන්නේ වෙන වෙන ආකල්ප ඉතින් හැබැයි ඉතින් ඔය කිසිම කෙනෙක් මගේ ගෙදරට හාල් කිලෝ එකක් අරන් මට බක්කට දෙන්නේ නැහැ. මේ මම්මයි හම්බ කරලා කන්නේ පොයි. ඒක නිසා මේ මං රයන් කියන කෙනෙක් ආසයි ගොඩක් දුරට මිනිස්සුන්ට උදව් කරන්න. ඒ මිනිස්සුන්ට උදව් කරන්න ගියාම සමහරලාට කියන්නේ ජීවිතේවත් ඉගෙන මිනිස්සෙක්ටවත් බක්කට දුන්න නැති මිනිස්සෙක්ට ඒක ප්‍රශ්නයක්. ඉතින් ඕව බලාගෙන අපි උදව් කරන්න ඕනේ. මගේ දේ මම කරගෙන යනවා මගේ යාළු මිත්‍රයොත් එක්ක. ගොඩක් සතුටුයි. එතකොට අය අපි ටිකකට කියොත් ඔයාගේ අතීතයට කොහොමද ඔයා මේ ටෙලිග්‍රාමර් ශේෂ්ත්‍රයට ආවේ? කොයි කාලේ වගේද? කොහොමද ඔයා මේකට සම්බන්ධ වෙන්නේ? මේ දක්වා අපු ගමන් මග කොහොමද? මම මුලින්ම නංග මම මොඩලින් කරා. ඊට පස්සේ මගේ මිත්‍රයා බුද්ධික ජයරත්න රංගන ශිල්පියා ඌ කරා දේතුන වැස්ස කියන චිත්‍රපටිය. ඒ දේතුන වැස්ස චිත්‍රපටිය මට ආරාධනාවක් ආව රජීව් කියන කැරක්ටර් එකක් කරන්න. ඉතින් ඒක තමයි මගේ මුල්ම ආරම්භය. ඊට පස්සේ මම එරංග සේන රත්න මාත්මයාගේ සොඳුරු සිතදී කියන ටෙලි නාට්‍ය. ඊට පස්සේ අපේතිස්ස විජේ කෝට්ගේ ටෙලි නාට්‍ය හංස රැඟුම්. ඊට පස්සේ මගේ දෙවනි චිත්‍රපටිය වුණා ආසය මන් ව්‍යාපන්න සෙනසුරු මාරු. ඒ වගේ ඉමින් ආපු ගමන ඔව් තමයි ආවේ. මේක අද මේ වෙනකොට දක්ෂ ඉත අග්‍රගණ රංගන ශිල්පියෙක් වත් පස්සලා ඉන්නවා. ඒක හිතනවා අනිවාර්යෙන්ම. එතකොට අපේ ගම්මු මේ දසල අය ගොඩක් ප්‍රසිද්ධ චරිතයක් තමයි මේ නීල කපුරු එකේ මිස්ටර් මාර්සින්ගේ චරිතය. ඔව් ඉතින් ඔයාගේ සාමාන්‍ය ජීවිතයත් මේ හා සමානමද නැත්නම් ඊට වඩා කාපච වෙනස් චරිතයක් තුවා මේ මේනංග ඇත්තටම මෙගා කියලා එහෙම මේ මේකක් නෑ. මොකද ඇත්තටම නංග මේ ටෙලිනාට්‍යයට සම්බන්ධ වෙනවා නම් ඒක කොටස් 100කට තමයි ගොඩක් දුරට මේ වෙන්නේ. ඊට පස්සේ ඒ පොඩේ ආයතනයෙන් තමයි මේ මේකේ යන රේටින් එක තීරණය කරන්නේ මේක දීර්ඝකාලීනව යනවාද කියන එක. හැබැයි නංග ඉතින් මන්නම් කියන්නේ දැන් සමහර කට්ටියකට අපි මේගා ටෙලි නාට්‍ය වලට රඟපානකොට ඒගොල්ලන්ට ඉරිසියා වෙයි, ඒගොල්ලන්ට නැති නෑ කියලා. හැබැයි ඉතින් මේ කොරෝනා කාලේ මගේ ගෙදරට බත්කටක් දුන්නේ ඔය නීල බබුලි ටෙලි නාට්‍ය තමයි. ඔව්. ඒක එතකොට අපි මං හිතන්නේ නීල බබුලගේ මිස්ටර් මාල්සිංහේ චරිතේ පොඩි කොටසක් වගේ දෙවසක් කිව්වද අය? ආ කිය. මම මේම කියන්නේ අර මාලන් එක්ක අර මාලන් ඉන්නවනේ මාලන් එනනේ ආශමෙන් පස්සේ. පස්සේ. ඔව්. මලම්බුසා ඔයා ලැජ්ජ නැතුව ආශමැඩගේ පස්සේ යනවනේ. වැඩ නෑ, ලැජ්ජයි හොඳේ ලැජ්ජයි. ඒක තාත්තිකව මේ විදිහට මහන් ලැබෙනකොට තවත් ඒක රස විඳින්නේ වැඩි අය. එතකොට අපි එහෙම ගත්තොත් ප්‍රයණය කියන්නේ ගොඩක් තරුණයන් සමග යටින් පුත්කලි. එතකොට තරුණයත් එක්ක නිතරම ගැටෙනකොට නොයෙකුත් ප්‍රශ්නට මුහුණ දෙන්නේ. කලා ශිල්පියෝ ගොඩාක් ඉන්නවා. බෝධිසත්ව කලා ශිල්පියෝත් ඉන්නවා. අජාසත්ව කලා ශිල්පියෝත් ඉන්නවා. ඉතින් ඇත්තටම කියනවා නම් මුලින්ම මලිත් මල්ලි ගැන කිව්වම මම ලොකු ඈයමක් දරනවා අර මලිත් මල්ලිට අතක් දාලා. එතකොට ඒ මලිත් මල්ලිට අතක් දාලා දෙන්න මම කිසිම රුපියලක් මගෙන් ගන්නේ නැතුව ඒගොල්ලන්ගේ මේ account number එකක් දාලා මගේ යාළු මිත්‍රයෝ දාලා මගේ අතින් උදී දැකලා කරන ගමේ කරන ගමා කොල්ලස් ගමේ මට පැමිණිල්ලක් දානවා මේ ඒ ආයතනේ. ඉතින් ඕ වගේ දේවල් වෙනවා. හැබැයි ඉතින් ඒ වගේ දේවල් කරා කියලා නම් ගා රයන් කියන පුද්ගලයාව පස්සට අදින්න බෑ. මොකද මගේ අරමුණ තියෙන්නේ අර මලිත් මලික අතක් දාන්න. සා මන් දන්නවා නම් ගා ඔය කරන වැඩේදී මාත් එක්ක අපේ රටේ සා
යුරෝප රටවල සහ අරාබි රටවල දුක් මාංශයෙන් හම්බ කරන ඒගොල්ලන්ටත් මේ කොරෝනා කාලේ ඒගොල්ලන්ටත් මේ ප්‍රශ්න තියෙන කාලයක විනත්දාමක් කරන්න ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ රටේ දුක් මාංශල හම්බ කරන රුපියල් 10ක් හරි එවනවා කියන නම් ඇත්තටම අත් දෙක වැඳලා කියනවා thank you pink ඒක සන් ඔයා කිව්වා වගේ නවකෙක් මේ ෆීල්ඩ් එකට එනකොට මේ ෆීල්ඩ් එක තරම් කෝකියෝ නෑ නංග ලෝකෙ කොහෙවත් මේ ෆීල්ඩ් එක කලා ජීවිතේ තමයි නංග වැඩි හරියක් මන් දකින්නේ කෝකියෝ ඒ කියන්නේ මේක බලනකොට මිනිස්සු හිතයි මේ මේ මූඩ් කෝකේ මූ මේ මේ මේමයි කියලා බලයි හැබැයි මේක තමයි නංග මිනිස්සු ඔයාව විවේචනය කරන්නේ මිනිස්සු ගල් ගන්නේ ඒ ගල් ගන්න අත් දෙකෙන්ම ඔයාලා අපුරිත් ගන්නවා කාලේ मगे लमाइंटवत मगे डेमोपियांटव मुक्ति बिंदी ने बैरी वही मुकद मे एक पार्ट हक गाल अपने पुलवंत पिंसुंट उदाऊ करोने पिंदा बड करोने हम देम अंक करो हो चेतना एक मनुष्य उदाऊ कर लो या गिद हाथी करना एक पाप्या मन दिन पाप्या ඉතින් මම හැමෝටම කියන්නේ හොඳ චේතනාවෙන් හැමෝටම මේ පුළුවන් තරම් උදව් කරන්න. උදව් කරන්න. නෑ මම මෙහෙම කතාවක් කියුවත් වගේ දැන් කරුණ පරපුර තුල කරුණයන් එක එකට ජීවත් වෙනකොට දක්ෂ නර්තන ශිල්පියෙක් වෙනකොට එහෙම යන එනකොට ඔයා දිහා මිනිස් බලන ප්‍රමාණයත් එන්නේ. ඔව්. ඒ අතර තුර ඔයාට ඔයා නොදැනුවත් ඇති වෙන සමහර ක්‍රෂ් වෙන්න පුළුවන් ආදරයක් ඇති වෙන්න පුළුවන් मिनसु आदरकर සමාර කට්ටිය ඉන්නවා වෙන වෙන ආදරය ලබා ගන්න. ඉතින් අපිට මට නම් නොයෙකුත් විදිහට ආදරේ ප්‍රේක්ෂක ආදරය ලැබෙනවා. සහ ඒ අතරතුරම වා කිව්වා වගේ ප්‍රේක්ෂකයන්ගේ එයාගේ ආදරේ ගොඩාක් ලැබෙනවා. ඒ කියන්නේ සමාරලාට ඒද බීද සීද හොයා ගන්න බැරි කමට හම්බෙනවා. ඉතින් ඇත්තටම ඒ ආදරේ ඇත්තටම මේ වෙනඟ මම කියන්නේ අපි जीवत प्रति काले सीया जीवत आप हदवती काटारी आदर मनना मट हंगी मत शुअर हंसभागे मुखको उत्तर मेलोकी
ඔයා පිරිමියෙක් වෙලා හිටියන ඔයාගේ නංගි හරි අම්මා හරි තාත්තා හරි ප්‍රශ්නයක් වෙනවනම් ඔයා හෙට මිනිමරුවෙක් වෙන එක ආන්න දෙයක් නෙමෙයි උදාහරණයට මගේ දෙමෝපියන්ට මගේ නංගිට මගේ බිරිඳට මගේ දරුවන්ට කවුරුහරි දෙයක් වෙනවනම් මමත් මිනිමරුවෙක් වෙයි එතකොට අපි කිව්ව කවුරු හරි හොරකම් කරනවා කියලා අද කාලේ ඇයි මිනිස්සු හොරකම් කරන්නේ අද පුළුවන්ද ඔයාට රුපියල් 1000ක් අරගෙන ටවුන් එකට ගිහිල්ලා මොනවද ඔයාට ගන්න පුළුවන් හාල් කිලයක් කිය රුපියල් 200 පැල් පොල් කිලයක් කිය රුපියල් 90යි 100 මිනිස්සුදු අද පරිමින දුප්පත් මිනිස්සුන්ට තිබ්බේ හාල් ටීකුයි පරිප්පු ටීක අද පරිප්පු කිලයක් 200 පැල් එතකොට නංගා මේ මගේ බඩ මේ කියන්නේ බඩ බඩගින දරා ගන්න පුළුවන්ලු තමයි මගේ දෙමෝපියෝ මගේ දරුවෝ බඩගිනින මවත් දින කඩේකින් හොරකම් කරා ඒක මගේ අතින් වෙයි මම කියන්නේ ඉතින් අපේ රටේ ස්ථාවරයක් තියෙනවන දුක දුප්පත්කම නැති කරනවා නම් මම කියන්නේ ඔය ඇමතිවරු පාවිච්චි කරන ප්‍රාඩයක ලක්ෂ 300ක් විතර වෙනවා වාහන ඉතින් මම කියන්නේ ඒව රජෙන් වාහන දෙන්නේ නැතුව පුළුවන් නම් දුප්පත් ගෙවල් 500කට විතර බෙදන්නකො जयसिंह හරි නික අපි දෙන වාහනයක් අතුරු දෙන්න කපල් ටෝක් එකක් දැම්මා වගේ හා සමානව ඈ ඉතින් ඔය වගේ ඉතින් කරන්න ඉතින් දැන් සමාලර දැන් මම පස්සෙන් ගියා යා වචන දෙමන වාත් පොක්ක ගැඩෙන්න ගහනවා එතකොට මම පොලිසියට අරන් ගියා මම වැරදි වෙන්න හැබැයි මම කතා කරලා දෙන්නේ අසාධාරණ අසාධාරණ ඔව් අන්න ඒක දිගේ තමයි ඉතින් වෙන්නේ හයි දැන් අද සමාජයේ අද මේ යන පරතරණ පරපුර තුන ගොඩක් මේ සෝෂල් මීඩියා කියන්නේ Facebook WhatsApp Viber Instagram especially YouTube අපිත් එවිලෙන YouTube channel එකේ ඉතින් මේවත් අද ගොඩාක් ට්‍රෙන්ඩින් වෙලා තියෙනවා මේ විශේෂයෙන් මේ මොන්ටර පැන්ඩමික් සිටුේෂන් එකත් එක්ක මිනිස්සු ගොඩක් මේවල් පුරුදු වෙලා තියෙනවා තරුණයෙක් එක්ක ගැටෙන රංගන ශිල්පියෙක් ඉන්න නිරූපණ ශිල්පියෙක් ඉන්න මේ වගේ සාමාන්‍ය මිනිස්සෙක් ඉන්නවා කොහොමද මේ දේවල් දකින්නේ මම කියන්නේ YouTuber කෙනෙක් නංගා ඔයා YouTube එකේ ඉන්නේ අපිට දෙන්න පුළුවන් එකම ඇඩ්වයිස් එක තමයි කිසිම කෙනෙක්ට මඩ ගන්න චේතනාවකින් YouTube කරන්න එපා ඇත්තදී කතා කරන්න සමාජයේ බරද්දක් වෙනවා නම් කතා කරන්න මඩ ගන්න එපා කාටවත් මොකද දන්නේ නැහැ සමහර වෙලාවට දැන් උදාහරණයක් ගන්න මට පව් කියන කාලේ මට ප්‍රශ්න වෙලා තිබ්බොත් YouTube අටකින් විතර මට මඩ ගැව්වා එතකොට මටත් මේ අන්තර්ජාලයේ එන්න ඕනකම තිබ්බා මමත් එතකොට හොයාගත්ත එකම කැටගරි තමයි සෙක්ස් ගැන කතා කරන්න මොකද අපේ රටේ නෙමෙයි අපේ රටේ තරම් මානසික රෙඩ්ඩු කොහෙවත් නැහැ ඉතින් මම බැලුවේ මේ අන්තර්ජාලය ඇතුළට යන්න ඕන මමත් ওই සබ්ජෙක්ට් එක කතා කරලා මට තිබ්බ මාස එකමාරක් දෙකක් වෙනි කාලයක සබ්ස්ක්‍රයිබර්ස්ලා 1,70,000ක් විතර හොයාගන්න මානසිකම රෙඩ්ඩු එතකොට මං කරේ මගේ චේතනාව තිබ්බේ හොයාගන්න මට ප්‍රහාරය කරේ YouTubersලා හොයන්න කියලා බලනකොට මම කතා කරලා බලනකොට මේ උන් මාව අඳුරන්නේ නැහැ. මාව දවසක් හරි ආශ්‍රය කළා. සා මගේ gedara ayage photo අරගෙන ඒව ඇවිල්ලා පීචන් වැඩම. හැබැයි ඉතින් ඔය මේ වගේ කරපු මේ YouTubers ලා මේ මම ගෙනල්ල හොඳට කුටි පූජාවක් දුන්නා. ඉතින් මං එමය. මොකද අපි YouTube දෙයක් කරනකොට අපි සමාජයේ දෙයක් කරන්න ඕනේ. ඕන තරම් සමාජයේ මකට පණිඩයක් අපි දෙන්න. පණිඩයක් දෙන්න. සානංග මිනිසුන්ට ඉන්න ඕන තරම් මිනිසුන්ට ඒ කියන්නේ කතා කරන්න බැරි මිනිස්සු ඉන්නවා මේ Tamanට වෙච්ච අසාධාරණ. මොකද මේව ගැන කතා කරමු. තව කෙනෙක් ඔයා අඳින විදියයි මං අඳින විදියයි ඔයා කන්නේ මොනවද ඔයා යන්නේ ඒක ඇත්තටම අදාළ නැහැ. මනුස්සකගේ පෞද්ගලිකත්වයෙන්. ඒ කියන්නේ ඒ Tamanගේ පෞද්ගලිකත් තවත් කෙනෙක්ගේ පෞද්ගලිකත්වය ගැන කතා කරලා Tamanගේ පවුල වෙන මිනිස්සු 10 දෙනෙක්ට ගිහිල්ලා. හරිද නේද? ඒ කියන්නේ කරන YouTube ඇවිල්ලා එයා තවත් කෙනෙක් තමන් තවත් කෙනෙක්ගේ පෞද්ගලිකත්වය ගැන කතා කරනවා ඒකෙන් තමන්ගේ ගෙදර මේ යාගේ බිරිඳ මිනිස්සු 10ක් එක්ක යනවා එහෙම මේ එහෙම කරපු කෙනෙක් මට මඩ ගහලා තිබ්බා ඒක තමන්ගේ දෙයක් පියාගෙන අනුන්ගේ ඒව හොය හොය තමයි මිනිස්සු දඟලන්නේ අන්න හරි ඔව් මං කැමති අයගෙන් දැනගන්න මේක අපිට ගන්න එක උපදේශක් විදිහට අපේ ශායර දැන් අපි මේ වැඩසටහනට ඇවිල්ලා තියෙන ස්ටාලයිට් එක කුෂි කියලා ෆර්නැන්ඩස් ලෝ YouTube නාලිකාවේ ඉතින් මේ වැඩසටහන ඇත්තටම මම කරන්නේ මමයි මගේ කසින් කෙනෙක් එකතු වෙලා. ඔව්. එයා මේ වෙනකොට ලංකාවේ නෑ ඩුබායි දේශේ ඩුබායි වල ඉන්නේ ඉරාෂ්මන් කියලා. ඔව්. ඉතින් අපි දෙන්න කැමති සාමාන්‍ය අදහස් දරගන්න මොකක් අපේ මේ channel එක පිළිබඳව
මම දැන් මේක එන්නේ ඉස්සලා මම ඔයාගේ YouTube channel එකට. It's very good. මම හැමෝටම ආරාධනා කරනවා නංගගේ Fernando's vlog එක subscribe කරන්න. සා මේක පුළුවන් තරම් share කරන්න. සා මට දෙන්න තියෙන එකම advice එක තමයි නංග මේ යන float එක හොදයි. මම නිකන් මගේ උපදේශක් වෙනවා මම කියන්නේ පුළුවන් නම් මාසෙට එක interview එකක් කරන්න. ඒ කියන්නේ පිරිකා රෝගී इंजक्षन यूट्यूबी योजना अभी यूट्यूबर्स यूट्यूबर्स दायाकारीका रोगी कौर वाली असाने का उदौकान अभी यूट्यूबर्स दायाकला वरदी न्याय मे विश्व अभी बेर बलापुर सह मे गोली वैरस संबंध अब किसीम अनागत बलापुर बलापुर मनुष्य हाउस मेड बेटर මේ අපේ මේ සොන්දුරු නංගිගේ සබ්ස්ක්‍රයිබ් කරන්න යා ඔයගොල්ලෝ ෂෙයා කරන්න මොකද මේ තව ඉස්සරහට මෙවැනි අය එන්න ඕනේ ඒගොල්ලන්ට අත දෙන්න ඕනේ ඔබලම්ම ඒකින්ද පුළුවන් සබ්ස්ක්‍රයිබ් කරලා මේ ෂෙයා කරන්න මොකද නංගි මං කිව්වා වගේ තව ඉස්සරහට බින්දාම් වැඩක් කරන්න අනිවාර්යයෙන්ම මේ අදහස ඇත්තම හොඳයි ඒක මම අනිවාර්යෙන් කරනවා එක්සට් ප්‍රෝග්‍රෑම් එකක් තුල වෙනම මේකට මම වැඩසටහන ක්ලාස් එක කරලා අනිවාර්යෙන් කරනවා दक्ष अग्रगण शिल्पिया शिल्पिया संतोष मिथन आड़वे कुमारी